තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන්. හය ශ්‍රේණිය 6 වෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ඔබට මෙම කෙටි සටහන් මාලාව ඉදිරිපත් කරනු ලබන්නේ. අපගේ නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා හය ශ්‍රේණියට අදාළ සියලුම පාඩම්වල මේ විදිහේ කෙටි සටහන් අධ්‍යයනය කරන්නට. අපි බලමු දරුවනේ 6 ධනේ පිළිබඳ රුවන් වැකි කියන පාඩම. ධනේ පිළිබඳ රුවන් වැකි. ධනය ඉපයීම ධනය හරි හම්බ කිරීම ඒ වගේම ධනය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපිට වැදගත් වෙන කරුණු කිහිපයක් තමයි මෙතනදී කියලා දෙන්නේ. ඉතින් උපදේශ ගොඩක් මේ පාඩමට ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු පළවෙනි අංකය යටතේ තියෙන්නේ මොකක්ද කියලා. ඔව් ඉස්සෙල්ලාම බෞද්ධ සාහිත්‍යයේ උපදේශ කාව්‍ය සාහිත්‍ය සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් අපිට තියෙන්නට වෙනවා. ඒ නිසා පාඩමේ සඳහන් වෙනවා මුලින්ම මොනවද සිංහල බෞද්ධ උපදේශ සාහිත්‍ය කෘති කියලා. ලෝ වැඩ සඟරාව ඒ විදිහේ උපදේශ ලබා දෙන කෘතියක්. ලෝකෝපකාරය ඒ වගේ උපදේශ ලබා දෙන කෘතියක්. සුභාසිතය ඒ වගේ උපදේශ ලබා දෙන කෘතියක්. මේ උපදේශ කාව්‍ය වලින් දිගම උපදේශ කාව්‍ය තමයි ලෝකෝපකාරය. ලෝකෝපකාරය දිගම උපදේශ කාව්‍ය. උපදේශ කාව්‍යන්හි අග්‍රඵලයේ ලෙස දැක්විය හැකි ගීවිරිතෙන් වඳනා ලද උසස් කෘතියක් තමයි ලෝකෝපකාරය. උපදේශ කාව්‍යන් කාව්‍ය ග්‍රන්ථ අතර වැදගත්ම ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන කෘතිය තමයි දුවේ පුතේ ලෝකෝපකාරය කියලා කියන්නේ. ඒ වගේම තමයි ගීවිරිතෙන් පද්‍ය රචනා කරන විරිත් තියෙනවා. ඒ විරිත් වලින් ගී විරිතෙන් තමයි මේ ලෝකෝපකාරය රචනා කරලා තියෙන්නේ. හතරවෙනි අංකය. රණස්ගල්ලේ හිමිපාණන් වහන්සේගේ නිර්මාණයක් වන මෙම කෘතිය පද්‍ය 238කින් යුක්තය. කවුද ලෝකෝපකාරය රචනා කරන්නේ? රණස්ගල්ලේ හාමුදුරුව. ලෝකෝපකාරය රචනා කරන්නේ රණස්ගල්ලේ හාමුදුරුව. ලෝකෝපකාරයෙහි ධනේ ඉපයීමට පරිභෝජනයට හා පරිත්‍යාගයට අදාළව රචනා වී ඇති වැදගත් ගී කිහිපයක් තමයි අපි මේ පාඩමේදී කතා කරන්න ඉගෙන ගන්න. පාඩමට ඇතුළත් වෙලා තියෙන්නේ ලෝකෝපකාරය තියෙනවා ධනය හරි හම්බ කරන්න ඕන කොහොමද කියන එක ගැන. ඒ ගැන තියෙන පද්‍ය අපි කතා කරනවා. පරිභෝජනය කියන්නේ අපි ලබා ගන්න ධනය පරිහරණය කරනවනේ. එතකොට මේ පරිහරණය කරද්දී කොහොමද අපි පරිහරණය කරන්න ඕන කියලා. ඒ වගේම ධනය පරිත්‍යාග කරද්දී අපි කොහොමද පරිත්‍යාග කිරීමට යොමු වෙන්නට ඕන කියන එකත් කියලා දෙනවා. ධනේ ඉපයීම, පරිභෝජනය සහ පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ලෝකෝපකාරයේ තියෙන 24, 25, 125, 135, 139 කියන ගී තමයි කතා කරන්නේ. හරි. බලන්න පළවෙනියටම තියෙන්නේ මොකක්ද කියලා. මසුරු දුදන දන සුදනතට පත් දනට වැඩවේ. කරදිය මේ රදුට 87ට අමාවනමින්. මසුරු දුදන දන. මසුරුකමින් යුක්ත දුදන දුර්ජනයන්ගේ දන. ධනය. මසුරු දුදන දන මසුරු ජනයාගේ ධනය සුදානතට පත් ධනට වැඩවේ. යහපත් ජනයන් අතට පත් වූ කල්ලි පොදු ජනයාට වැඩක්ම සිදුවේ. මසුරුකමින් ඉන්න දුර්ජන වූ මිනිස්සුන්ගේ ධනය සත්පුරුෂ වූ
ජනතාවගේ අතට ලැබුණම ඒ වගේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. කරදිය මේ රදුට 87ට අමා වන මෙන් මුහුදු ජලයේ වැසිවලා කුලට හසු කල්හි සත්වයාට අමෘතේ මෙන් මිහිරිවන්නක් මෙනි. මුහුදු ජලය වැසිවලා කුලකට අහුණාට පස්සේ වැහිවලා කුලක් බවට පත් වුණාට පස්සේ ඒ වැහිවලා කුලෙන් වැටෙන වතුර හිම නැත්නම් වැස්ස අමෘතය වගේ මිහිරි රසට පත් වෙනවා. මුහුදේ තියෙන ජලය අපිට පාවිච්චි කරන්න බැහැනේ. මුහුදේ කරදිය කියලා කියන්නේ මුහුදුදිය. ඉතින් ඒ මුහුදු වතුර පාවිච්චි කරන්න බෑ. හැබැයි වැහිවලා කුලක් බවට පත් වුණාම වැහිවලා කුලක් බවට පත් වෙලා වැස්සක් විදිහට ලැබෙනකොට ඒ වතුර අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අන්න ඒ වගේ දුර්ජනයන්ගේ ජනය ධනය කිසිම ප්‍රයෝජනයක් නැහැ. හැබැයි සත්පුරුෂයන්ට ඒ මසුරු අයගේ ධනය ලැබුණට පස්සේ ඒ සත්පුරුෂයෝ ඒ ධනයෙන් ගොඩක් වැඩ කරනවා. අධාර්මිකව වැරදි මාර්ගවලින් ධනය ඉපයීමෙන් වලකින්න කියන උපදේශයත් අපිට ලබා දෙනවා. අධාර්මිකව වැරදි මාර්ගවලින් ධනය ඉපයීමෙන් වලකින්න කියන උපදේශය. ධනය හරි හම්බ කරද්දි අධාර්මිකව වැරදි මාර්ගවලින් ධනය ඉපයීම නොකළ යුතුයි. නොකළ යුතු වෙළඳාම්, නොකළ යුතු රැකියා, ඒ දේවල් නොකර ධාර්මික විදිහට තමයි ධනය උපයන්නට ඕන. ඊළඟට දෙවනි ගීතය. දෙවනි ගීය නිදුකින් සව්විසුරු මදව ලැබෙතත් නුවණ ඇත්තෝ අනුන් නසා ලබන ඉසුරු සලකත් වසුරු අයුරින්. මොකක්ද මේකේ තේරුම? නිදුකින් සව්විසුරු මදව ලැබෙතත් නුවණ ඇත්තෝ නිදුකින් දුකක් නැතිව සව්විසුරු සියලු ආකාරයේ ඉසුරුමත් භාවයක් මදව ලැබෙතත් ටිකක් ලැබුණත් නුවණ තියන අය අනුන් නසා ලබන ඉසුරු සලකත් වසුරු අයුරින් අනිත් අයට හිරිහැර කරලා අනිත් අයට කරදරයක් වෙන විදිහට හරිහම්බ කරන ධනය නුවණ තියන අය සලකන්නේ මොන විදිහටද? ඉසුරු සලකත් වසුරු අයුරින් අසූචි වගේ සලකනවා. සූචි කියලා කියන්නේ කිසිම කෙනෙක් කැමති නැති, කිසිම කෙනෙක්ට ප්‍රයෝජනයක් නැති වෙන විදිහේ පිළිකුල් සහගත දෙයක් තමයි අසූචි කියලා කියන්නේ. එහෙනම් නිදුකින් කාටවත් දුක් නොදී සියලුම ඉසුරු නැතත් පුංචි දෙයක් හරි ලැබෙනවා නම් ඒක සලකනු ලබන්නේ වටිනා දෙයක් විදිහට. අනුන් නසලා ලබා ගන්න දේවල් වසුරු විදිහට, එහෙම නැත්නම් අසුචි විදිහට, මලපහ විදිහට තමයි සලකන්නේ. එහෙනම් මේකින් අපිට ලබා දෙන උපදේශය මොකක්ද? අදැහැමි ආකාරයට හරි හම්බ කර ගැනීමට පුරුදු වෙන්නට එපා. දැහැමිව හරි හම්බ කර ගන්නට, ධනය උපයා ගන්නට පුරුදු වෙන්න කියන උපදේශය අපිට මේක පද්දියෙන් ලබා දෙනවා. ඊළඟට අදමින් ලත් ඉසුරු නොපවති සොරුන් සෙවූ ධනමෙන් දහමින් ලත් ඉසුරු සැපත් එසුරිඳු ලත් ඉසුරු වැනි. අදමින් අධාර්මික විදිහට අනිත් අයට කරදර වෙන විදිහට අනිත් අයව ඝාතනය කරලා හොරකම් කරලා ඒ විදිහට ලබා ගන්න ලත් ඉසුරු ඉසුරුමත් භාවයන් ධනය සම්පත් ඒ හැමදේම තමයි ඉසුරු කියලා කියන්නේ. නොපවති සොරුන් සෙව් ධනමෙන් හොරු කොච්චර සල්ලි හෙව්වත් හොරුන්ට ඒ සල්ලි ආරක්ෂා කරගෙන තියාගන්න බැහැ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. හොරකම් කරලා සල්ලි ගත්තොත් ඒ සල්ලි රැඳෙන්නේ නැහැ. ඒ සල්ලි මොන විදිහකින් හරි විනාශ වෙලා නැති වෙලා යනවා. අන්න ඒ වගේ ධාර්මික විදිහට යම් කිසි දෙයක් හොයාගත්තොත් ඒවා පවතින්නේ නැහැ හොරු අරගත්ත ධනය වගේ. දහමින් ලත් ඉසුරු සැපත් එසුරිඳු ලත් ඉසුරු වැනි.
ධර්මයෙන් ලැබූ සම්පත් සක්‍රයාගේ සම්පත්තිය හා සමාන වේ. එසුරින්දු ලත් ඉසුරු වැනි ධාර්මික විදිහට ධනෙ ලබා ගත්තොත් සක්‍රයාගේ සම්පත් වගේ හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. කිසිම දවසක විනාශ වෙලා යන්නේ නැහැ. නැති වෙලා යන්නේ නැහැ. මොකද්ද ලබා දෙන ආදර්ශය? අනුන්ට විපත් පමුණුවා තම සම්පත් වැඩි දියුණු කර ගැනීම ඉතාමත් අයහපත් ක්‍රියාවක් බව සිතීමට පුරුදුවන්න. අනිත් අයට විපත් පමුණුවලා අනිත් අයව ඝාතනය කරලා එහෙම නැත්නම් අනිත් අයගේ දේවල් හොරකම් කරලා ගන්නවා නම් ඒක හොඳ නැති දෙයක්. නොකා නොදී ඉසුරු තබා දිවි රකින අය අවියත් කෙත් රැකවලට බැඳී මිනිස් රූවැනි තනින් බැඳලු. නොකා නොදී ඉසුරු නොකා තමන් අනුභව කරන්නෙත් නැහැ, පරිහරණය කරන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. ඒ විදිහට ධනය වස්තුව තියාගෙන ඉන්නවා නම් තබා දිවි රකින අය අවියත් ඒ විදිහට තමන් කන්නෙත් නැතිව අනිත් අයට දෙන්නෙත් නැතිව ඉසුරු තියාගෙන ඉන්න අය අවියත් වියත් නැති ඥානවන්ත නැති අනුවන කෙත් රැකවලට බැඳී මිනිස් රූවැනි තනින් බැඳලු ඒ අය කොයි වගේද? කුඹුරු ආරක්ෂාවට තනකොළ වලින් බැඳ පඹයන් වැනි වෙති. කෙත් රැකවලට බැඳි කෙත්වල එහෙම නැත්නම් කුඹුරු වල ආරක්ෂාවට බැඳලා ඉන්න මිනිස්රූ කියලා කියන්නේ පඹයෝ වැනි වගේ තනින් බැඳලු තනකොළ වලින් හදපු පඹයෝ වගේ කියලා කියන්නේ. නොකා නොදී කාටවත් දෙන්නෙත් නැතිව තමන් කන්නෙත් නැතිව ඉසුරු එහෙම නැත්නම් ධනය සම්පත් තියාගෙන ඉන්නවා නම් ඒ අය කුඹුරේ ආරක්ෂාවට තනකොළ වලින් බැඳලා තියෙන පඹයන් වගේ කියලායි කියන්නේ. උපයන ධනය මසුරුකමින් සංගවා තැබීමට පුරුදු නොවි තමාගේත් අනුන්ගේත් ප්‍රයෝජනයට ගැනීමට පුරුදුවන්. උපයා ගන්න ධනය අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රයෝජනයටත් යහපත් විදිහට පාවිච්චි කරන්න ඕන, අනිත් අයගේ ප්‍රයෝජනය සඳහාත් අපිට ලබා දෙන්නට පුළුවන්. ඒක තමයි මේ පද්‍යයෙන් ලබා දෙන උපදේශය. ඊළඟට අපි බලමු පස්වෙනි පද්‍ය. මසුරු දනු දන දෙන්ට නොකියති ඇතත් යදිනට ගොළුවන්ට මුළු දිව ඇතිමුත් කතා නොකියන මෙන්. මොකක්ද කියන්නේ? මසුරු දනු දන මසුරුකම තියෙන ලෝභකම දැඩි ලෝභකමක් තියෙන තමන්ගේ ධනය තමන්ගේ සම්පත් අනිත් අය දකින්නවටවත් කැමති නැති අයට තමයි මසුරෝ කියලා කියන්නේ. මසුරු සිටානන් මසුරු සිටුවරයා අදින්න පුබ්බක සිටුවරයා මසුරුකමින් කටයුතු කරපු තමන්ගේ ධනේ දකී කියලා තමයි තමන්ගේ පුතාව පිළිකන්නේ තිබ්බේ මට්ටකුන්දලියව. ඉතින් මසුරු දනු දන දෙන්ට නොකියති ඇතත් යදිනට මසුරුකම තියෙන අය මොකද කරන්නේ? තමන්ට ධනේ තිබුණත් දුගී මගී යාචකාදීන්ට යදිනට කියලා කියන්නේ යාචකයන්ට දෙන්නට කියන්නේ නැහැ. ගොළුවන්ට මුළු දිව ඇතිමුත් කතා නොකියන මෙන්. කොයි වගේ දෙයක උපමා කරන්නේ? ගොළුවන්ට මුළු දිව. ගොළුවන්ට සම්පූර්ණ දිව තියෙනවා. ඒ වුණාට කතා කරන්න බෑ. කතා කියන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. අන්න ඒ වගේ මසුරුකමින් ධනේ තියාගෙන ඉන්න අය මසුරුකම නිසා අනිත් අයට දෙන්න කියලා කියන්නේ නැහැ. ඒක හරියට උපමා කරනවා දිව සම්පූර්ණම තියෙද්දි කතා නොකර සිටින ගොළුවෝ වගේ කියලා. ඒ කියන්නේ ඒ අයගේ ධනයෙන් ප්‍රයෝජනයක් නැහැ කියන එක. ලෝභී පුද්ගලයෝ සම්පත් ඇතත් යාචකයන්ට දන් දෙන්නට නොකියති. ගොළුවන්ට සම්පූර්ණ දිවක් ඇතිමුත් කතා නොකරන්නාක් මෙනි. ඔන්න පස්වෙනි පද්‍යයෙන් ලබා දෙන ආදර්ශය ලෝභ නැතිව හැකි පමණින් දන් දීමට පුරුදු වන්න. ලෝභකම නැතිව මසුරුකම නැතිව දානේ දෙන්න පරිත්‍යාග කරන්න පුරුදු වෙන්නට ඕන. හොඳයි. මේ පාඩම මේ සාකච්ඡාව නැවත වතාවක් බලන්න. එතකොට ඔබට හොඳටම මතක තියාගන්නට පුළුවන් ධනය උපයන්නට ඕන කොහොමද? ධනය පරිභෝජනය කරන්නට ඕන කොහොමද? ධනය පරිත්‍යාග කරන්නට ඕන කොහොමද? මොකටද කියන එක හොඳින් තේරුම් ගන්න පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අපි මේ සාකච්ඡා කළේ
හයවෙනි ශ්‍රේණියේ හයවෙනි පාඩම. දහම් පාසල් කිරිසටහන් හය ශ්‍රේණිය හයවෙනි පාඩම. හත්වෙනි පාඩමත් මේ විදිහට ඉක්මනින්ම ඔයාලා හැමදෙනාටම කියලා දෙන්නට පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.